හයි අලුවනේ අදත් කුවිට් ගැන ගොඩාක් විස්තර දෙනවා වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න දැනට ආයෙත් ෂෙයාර් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න දිගටම සපෝට් කරන්න තාර්ක විඥාන්ත්‍ය බෙදර් අල් අමීරා දෙනත් කරලා තිනවා අද ඉඳන් සිකුරාදා වෙනකන් සුළඟත් එක්ක දූවිල්ල තියෙනවා ඒ වගේම වරින් වර වහින තත්ත්වයක් තියෙනවා කියලා එහෙනම් පුළුවන් තරම් පරිස්සමෙන් සියලු දෙනාම වාහනවල එලවන්න ආයෙ ගොඩක්ම විශේෂයෙන්ම පරිස්සමෙන් ඉන්න ඒ වගේම මේ දූවිල්ල සිකුරාදා වෙනකන් තියනවා කියද්දි ඔයාලගේ වැඩවල ටික බලලම කරා ගන්න වාහන හොදන්න ආයෙ ඒ වගේම ගෙවල් සුද්ධ කරන්න ආයෙ පොඩ්ඩක් බලලම කරගන්න ඒ වගේම කුවේට් වලේ පාර්ලිමේන්තුවේ තත්ත්වවල ගුඩාක්ම සයිලන්ට් විදියට තමයි යන්නේ මොකද තාමත් නිසප්ත වෙලා තමයි ඉන්නේ ගුඩාක් දේවල් ගුඩාක් ආයේ බලාපොරොත්තු වෙලා ඉන්නවා විසිටින් වීසා ගැන අහනවා ෆැමිලි වීසා ගැන අහනවා ඒ වගේම පොදු සම්මාව ගැන දැනට තාම කිසි තොරතුරුවක් ලැබෙන්න තත්වයක් නැහැ මොකද පාර්ලිමේන්තුව ඇතුළ තියෙන ප්‍රශ්න වලින්ද ඒ වගේම අලුත් අග්‍රාමාත්‍ය කෙනෙක් දැනට පත් වෙන්න කවුරුවත් උත්සාහ කරලා නැහැ. එතකොට මේ වගේ අවස්ථාවේදී ගොඩක් අයගේ බලාපොරොත්තුව තාමත් හරි ගිහිල්ලා නැතුව තමයි තියෙන්නේ. කොයිටේ ඉන්න කම්කරුවන් වෙනුවෙන් සියලු දේම ඉෂ්ට වෙන්න දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරමු කොයිටෙන් හරි දෙයක් ලැබෙන්න. ඒ වගේම ෂේක් සලාල් ඛාලිද් ඩෙපියුටි ප්‍රයිම් මිනිස්ටර් මිනිස්ටර් ඔෆ් ඉන්ටීරියර් දෙනවත් කරලා තියෙනවා සිවිල් සර්විස් කොමිෂන් වලට. කුවෙයිට් ගිනි නිවන කණ්ඩායමටත් දීමනාව ලබා දෙන්න ඕනේ එයාලා සියලු දෙනාටම එක විදියට දීමනාව ලබා දෙන්න ඕනේ කියලා ඒ වගේම ගොඩාක් තැන්වල දැනට රජේ ඉන්න සේවකයන් ඒ වගේම කම්කරුවන්ට දීමනාව ගැන හෝමනාවක් ගෙනල්ලා තියෙනවා ඉස්සරහට රජේ ආයතනවල වැඩ කරන කම්කරුවන්ටත් මේ දීමනාව හොඳට ලැබෙයි කියලා විශ්වාස කරනවා ඒ වගේම මේ අල් බැග්ලි සෝෂියල් අෆේස් මිනිස්ටර් හත කවුන්සිල් හතකට විරුද්ධවෙන් නඩුවක් දාලා තිනවා ඒ වගේම 36 දෙනෙක්ව දෙනට අත්අඩංගුවට අරන් තිනවා මේ පුද්ගලයන් කෝඔපරේටිව් සොසයිටි කුවේට් ජැමියාවලේ ඉන්න නිලධාරීන් ඒ වගේම ඒකේ 6 දෙනෙක් කුවේට් අය 30 දෙනෙක් ඊජිප්ත රටේ අය මෙයාලා වංචා කරලා තිනවා ගොඩක් මිනිසුන්ගේ සල්ලි වලට ලොකු හානියක් කරලා තියෙනවා මොකද මෙයාලා සල්ලි ගොඩාක්ම නාස්ති කරලා තියෙනවා කියලා තමයි මෙයාලට විරුද්ධවෙන් නඩුවක් දාලා තිනවා විශේෂයෙන්ම 30 දෙනෙක් ඊජිප්ත රටේ ආය කියන්නේක මතක් කරලා තිබුණා. ඒ වගේම කුවේට් වලේ තස්තවාදයට කට්ටි එකතු කරනවා ට්විටර් වලේ ඒ වගේම සල්ලි මුදල් ඩොලර් 20,000කටත් වඩා එකතු කරලා තිබුණා. සිරියානු රටේ ඉන්න තස්තවාදයන්ත් එක්ක සම්බන්ධ වෙලා ඒ වගේම ට්විටර් හරහා ගොඩාක් ආයව බ්‍රයින් වොෂ් කරලා ඔළු හොදලා මෙයාලවත් ගන්න උත්සාහ කරලා තියෙන පුද්ගලෙක්ව තමයි අතරමට අරන් තියෙන්නේ. මේ වගේ ඔළු හොදන අය මේ අන්තර්ජාලයේ ඉන්නවා පුළුවන් තරම් පරිස්සමෙන් සියලු දෙනා. කොයිද අහමදි ගවර්නරේට් වලේ මුහුද ප්‍රදේශයේ සියදිවි නසා ගැනීමට පුද්ගලෙක් උත්සාහ කරලා මුහුදෙන් පැනලා තිනවා. ඒ වගේම ඒ අවස්ථාවේදී එයාව බේරලා ස්පිරිතාලයට අරන් යද්දිම එයා රෝගල්ගත වෙන්න ඉස්සරලාම මිය ගින් තිනවා ඇම්බියුලන්ස් එක ඇතුලේදීම. ලොවේ විශාලම කුවේට් බීස්ට් ගිනස් වාර්තා පොතේ නව ජයග්‍රහණයක් කාලා තිනවා. එය මදින්න දින දවස් 48ක් ගිහින් තිනවා. ඒ වගේම ඒකේ මීටර් උස 17යි පළල් මීටර් 16ක් කියලා දෙනවත් කරලා තිබුණා. ගින්නස් වේල් රෙකෝඩ් එකට දවස් 48ක් මාන්සි වෙලා මෙන්න මේ බීස්ට්. ඔයාලා දන්නවා මේ රජපෞලේ ආයේ ඒ වගේම පිරිමි මනමාලය ඇඳගෙන එනවා දික්කද කසාද කරන්න දවස්වල. ඒ වගේම මෙන්න මේ වගේ දෙයක් හදලා සල්ලි වීදම් කරලා මේ වගේ වර්ල්ඩ් රෙකෝඩ් එකක් කරන්න ඕනද කියලා ඔයාලගේ අදහස අනිවාර්යෙන් කමෙන්ට් එකේ කියන්න. පුද්ගලයෙකුට තලගිනි අවයකින් පහර දීම සිද්ධියට අත්තරංගුවට අරගෙන තියෙනවා පුද්ගලයන් දෙදෙනෙක්ව. ඒ වගේම කුවේට් වල මොනවා ප්‍රශ්න තිබ්බත් කොච්චර රණ්ඩු තිබ්බත් කරුණා කරලා ආයුධවල් අරගෙන ගිහිල්ලා මිනිසුන්ට පහර දෙන්න පිහින් අනන්න ඒ වගේ දේවල් කරන්න කරුණා කරලා උත්සාහ කරන්න එපා. ලොකු දඬුවමකට ඔයාලා මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඊට පස්සේ. කුවේට් ජාබර් ටෙන්ටල් සෙන්ටර් එකේ පුද්ගලෙක් කුවේට් පුද්ගලයෙකුට මාස දෙකකට පස්සේ එන්න කියලා පැත්වීමක් දීලා තිබුණා. නැවත එයා ඒ මාස දෙක ඉවර වෙලා ගියාට පස්සේ තවත් මාස එකමාරෙන් පස්සේ එන්න කියලා තව පැත්වීමක් දීලා තියෙනවා. ඉතින් මේක කුවේට් පුද්ගලයන්ට මේ විදියට නම් අනිත් කම්කරුවන්ට කෙසේද ඉතින් අහන්න වචනයක් නැහැ. ඒ වගේම ඩිනර් 20:30 යන්නේ පුළුවන් තරම් ප්‍රයිවට් ට්‍රයි කරන්න මේ ගවර්න්මන්ට් වලට යනවට වඩා.
එවාගේම පාරවල් වලේ එවිදින සියලු දෙනාගේම අවධානයට. මොකද මේ හැමදාම මතක් කරනවා මේ වගේ පොඩි පොඩි ගල් කෑලි වැදිලා වාහනවල වලේ කණ්ණාඩිය කැඩෙනවා කියලා තමයි. පාරෙන් එවිදිච්ච පුද්ගලයෙකුට ඇහැට වැදිලා ඇහැක් දැන් පේන්නේ නැහැ. එයා රියදුරු කෙනෙක්. එයාට දැන් රැකියාව කරන්න බැරි තත්ත්වයක ඉන්නවා. ඒ හින්දා පුළුවන් තරම් පරිස්සමෙන් පාරවල් වලේ එවිදින්න ආයි. කොයිඩ් පොලිසියට පැමිණිල්ලක් ගිහිලා තියෙනවා. අපිත් එක්ක හිටපු යාළුවෙක් කොහෙද ගියා කියලා දන්නේ නැහැ. මාස ගාණක් එයා දැන් පේන්නේ නැහැ කියලා. එතකොට මේ පිළිබඳව ගොඩාක් ඉන්වෙස්ටිගේෂන් ගිහින් තිබ්බ අතර මේ ඉන්දියා රටේ පුද්ගලයා මෙයා මිය ගිහින් තියෙනවා කියලා මෙයාගේ මිනිය දැන් ජාබර් හොස්පිටල් එකේ තියෙනවා කියලා දැනවත් කරලා තිබුණා. මෙන්න මෙයා කොහොමද මැරුණේ මෙයාගේ සිද්ධිය මොකද්ද කියලා අහද්දි මේ පිළිබඳව දැනවත් කරලා දිනවා මිනිස් ඔෆ් ඉන්ට්‍රියකින් මෙයා සාල්මියා ප්‍රදේශවල බල්ජාත් ස්ට්‍රීට් වල රියානතුරක් සිද්ධ වුණා. ඔයාලා දන්නවා ඇති වහින දවස් වල දැන් දවස් 10 15කට කලින් ඒ දවස් වල තමයි වාහනයක් කන්ට්‍රෝල් නැතුව ගිහිල්ලා හතර පාර පනින්න ගියපු හතර දෙනෙක් උඩ හැප්පුණා. හැප්පිලා දැන් එයාලා හතර දෙනෙක් ඒ තැනම මිය ගින් තිබුණා කියලා දෙනවත් කරලා තිබුණා. ඔන්න ඕකේ එක්කෙනෙක් තමයි මෙන්න මෙයා. ඒතකොට මෙයා ගාව කිසි දෙයක් තිබිලා නැහැ. ඒ හින්දා තමයි මෙන්න මේ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ. මාස ගාණක් එයාගේ මිනිය හොස්පිටල් ෆ්‍රිජ් වලේ තියලා තියෙන්නේ. පුළුවන් තරම් පරිස්සමෙන් කරුණාකරලා පාරවල් වලට යනකොට අනිවාර්යෙන් ඔයාලා එවිදින්න යනකොට ඔයාලගේ සිවිල් ID එක අමතක කරන්න නැතුව අරන් යන්න. එහෙම නැතුව තිබ්බත් ඔයාලගේ මොනෝ හරි කොපියක් අනිවාර්යෙන් ඔයාලගේ ළඟ තියාගන්න. ඔයා කවුද, කොයි රටේ එක්කෙනෙක්ද, ඔයාගේ තොරතුරු මොකද්ද කියලා හොයාගන්න. ඇත්තටම ඉතින් මේ වගේ අවස්ථාවේ අපේ මිනිවත් හරියට ඒ වැඩ කටයුතු ටික කරන්නවත් නැතුව ෆ්‍රිජ් වලේ ඔහෙ තියන්න තමයි සිද්ධ වෙන්නේ. ඒ හින්දා පුළුවන් තරම් කරුණාකරලා ඒ වගේ වැරදි කරන්න එපා. කොයිට වල ඉන්න සියලු දෙනාම ඔයාලා කවුද, ඔයාලා කොයි රටේ එක්කෙනෙක්ද, ඔයාලට මොන හරි දෙයක් වුණාම කාටද කෝල් ගන්න ඕනේ, ඒ දේ සියලු දේම මොන හරි කාඩ් එකේ හරි ලියලා කරුණාකරලා තියාගන්න. මෙන්න මේ වගේ අවස්ථාවල ඇත්තටම ඕමනාව වෙනවා. එවාගේම ඊයේ වීඩියෝ එකක් දාලා තිබුණා අහමදි ප්‍රදේශවල වාහනයක වැරදිකරුවෙක් පටවපු පොලිස් වාහනය තුළ ඉඳන්ම එකෙක්ව අරගෙන එළියට ගන්නවා කියලා කම්කරුවෝ ටික එකතු වෙලා. මෙන්න මේ පිළිබඳව පෑ 24 ඇතුළම පුද්ගලයෙක්ව අත්තරමුට අරන් තියෙනවා. ඒ වගේම ඒ දොර ඇරපු කාන්තාවකත් අත්තරමුට අරන් තියෙනවා. ඒ වගේම කුවේට් වල දෙනට දෙනවත් කරලා දෙනවා මිනිස්ට්‍රි ඔෆ් ඉන්ටීරියර් රජයේ සේවයට විරුද්ධවෙන් කවුරු හරි මොන හරි දෙයක් කරොත් අනිවාර්යෙන් එයාලට ලොකු දඬුවමක් ලැබෙනවා කියලා. ඒ වගේම මහමූලා ප්‍රදේශවල ආසියානු රටේ පුද්ගලයෙක්ව අත්තරමුට අරන් තියෙනවා. එයාගාවේ නම් මත්පැන් බෝතල් ටිකක් අත්තරමුට අරන් තියෙනවා. ඒ වගේම කුවේට් වල කරුණාකරලා මේ වගේ වැරදි කරන්න පටන් ගන්න එපා. කවුරුවත් නැවතවත් කරගෙන ඉන්නවා නම් පුළුවන් තරම් ඕවා අතහැරලා දාන්න. හවුනොත් මරණ දඬුවම නැත්තම් ජීවිත පුරාම හිර දඬුවම අනිවාර්යෙන් ලැබෙනවා කියන එක මතක තියාගන්න. ඒ වගේම මේ වගේ දේක් බොනා ඉන්නවා නම් ඕවා නවත්තන්න. මේවා බොනවට වඩා හොඳයි ඔයාලා වස හරි බීලා මැරෙන්න එක. මොකද ඒ දෙකම එකයි තමයි. ඒ වගේම කුවේට් වල වාහනවල නවත්තන්න එක තමයි ගොඩාක්ම ප්‍රශ්නවල තියෙන. මොනවාද වාහන පාර්කින් මදි මේ කුවේට් එකේ. කුවේට් සිටි වල ගියොත් අනිවාර්යෙන් පේනවා ඒ වගේම මුබාරකියා අර ගෝල්ඩ් ෂොප් තියෙන තැන, ඒ වගේම කුවේට් සිටි මුර්ගාප් ඒ වගේ ප්‍රදේශවල ඔයාලා දකින්න පුළුවන් පාරවල් ගොඩාක්ම පොඩි. ඒ වගේම ගොඩක් ආයේ වාහනවල දෙනට ඔයාලා දකින්න පුළුවන් වාහන නවත්තලා ගිහින් තියෙනවා. බස් එකක් පිටත් වෙන්න බැරුව වාහනවල නවත්තලා ගිහින් තියෙනවා. මෙන්න මේ වාගේ සිදුවීමට ගොඩාක් තැදි නීතියක් ක්‍රියාත්මක කරන්න ඕන කියලා ඉල්ලීමක් කරලා තිනවා. ඒ වගේම මේ පිළිබඳව මිනිස්ට්‍රි ඔෆ් ඉන්ටීරිය අනිවාර්යෙන් ඇක්ෂන් එකක් ගන්නවා කියලා තිනවා. පාරවල් වල මේ වාගේ වාහනවල කවුරුවත් නවත්තලා යන්න එපා. අනිවාර්යෙන් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ජාබරල් අහමඩ් වල රවුන්ඩ් බෝඩ් එකේ ලොරියක් පැරලිලා තියෙනවා. වෙලි පටවගෙන ආපු ලොරියක්. ඒ වගේම වාහනවල වලට මොන හරි ටැක්සියක් ගන්න හරි බස් එකකට හරි කවුරු හරි පාරේ අයිනේ ඉන්නවා නම් මෙන්න මේ වාගේ වංගුවක් හරි රවුන්ඩ් බෝඩ් එක ළඟ හරි කවුරු හරි ඉන්නවා නම් පුළුවන් තරම් චුට්ටක් පාරෙන් ඈත් වෙලාම ඉන්න. කොයි වෙලාවේ මොනවද වෙයි කියලා දෙයිනේ කියලා දන්න නැහැ. එහෙනම් පුළුවන් තරම් පරිස්සමෙන් ඈත් වෙලාම ඉන්න. මේ ලෝකේ හොරු කියන වචනයට පුරුදු වෙච්ච අය කවදාවත් ඒ වැරද හදා ගන්න නැහැ. මොකද ඔයාලා දන්නවා මේ ළඟදී භූමිකම්පා සිද්ධ වෙලා දැන් සිරියාවේ තුර්කිය වලට ගොඩක් ආය සහනයක් ලබා දෙනවා. ගොඩක් ආය කෑම බීම ඒ වගේම ඇඳුම් ටෙන්ට් අරව මේවා සියලු දේම අරන් දෙනවා. කැම්බල් හිටන් අරන් දෙනවා.
සිරියාවලේ තැනක මාර්කට් වල බ්ලක් මාර්කට් එකේ මේ වගේ දීපු සියලු මිනිසුන්ට දීපු සියලු දේවල්ම ගෙනල්ලා විකුණනවා. මෙන්න මේ වගේ ගොඩාක් සිද්ධ වෙන මුළු ලෝකෙම. ඔයාලා දන්නවද ඔයාලා සාමාන්‍යයෙන් ඔන්ලයින් එක හරි මේ YouTube කේ කාර් එක හරි නැත්නම් TikTok එක හරි අන්තර්ජාලය එවිලා කියනවා මෙන්න මේ අහවල් පුද්ගලයාට අසනීපයි මෙයාට මේවා කරන්න ඕනේ ඔපරේෂන් කරන්න ඕනේ කියලා සල්ලි ඉල්ලනවා. account number දානවා. පුළුවන් තරම් ඒ වාගේ උන්ත් එක්ක රැවටෙන්න එපා කරුණා කරලා ඇත්ත தත්තේ මොකද්ද කියලා හොයලා බලලා අදාළ පුද්ගලයෙකුට ඕනනම් දෙන්න. එහෙම නැතුව මෙන්න මේ වාගේ හොරුන්ට දීලා ඔයාලගේ සල්ලියත් නාස්ති කරන්න එපා. ඒ වාගේම හතින් වලේ දැනට ෆාර්මර් ෆෙස්ටිවල් එක යනවා. අද තමයි අවසන් දවස. හතින් වලේ ඉන්න අය ගෙවල් වලේ උයාගෙන කන අය ඉන්නවා නම් පුළුවන් තරම් try කරන්න. ගුඩාක්ම මිල අඩුයි. මේ මෙතන ඔයාලා දකින්න පුළුවන් කයාර් පෙට්ටි 3ක් ඩිනර් 1යි. ජබරා වලේ මේක ඇත්තටම කියන්න ඕනේ කුවේට් වලේ සුලේබියා වලේ තියෙන ජබරා වෝල්සෙල් මාකට් එකේ ඩිනර් 1ක් විකුණලා තිබ්බා ඊයේ පෙරේද අපි ගිහිල්ලා බලද්දි කයාර් පෙට්ටියක්. එතකොට මෙතන ගොඩාක්ම අඩුයි. ඒ වගේම තක්කාලි ගෝවා සියලු දේම තියෙනවා එළවලු. පුළුවන් තරම් try කරලා බලන්න. ගෙදරින් උයාගෙන කනා ඉන්නව නම් එයාලට ගොඩාක්ම වටිනවා. දැනට ඉන්නේ හතින් වල, ෂෝදා හතින් වල. ඒ වගේම පුළුවන් තරම් පරිස්සමෙන් ඉන්න මම මැසෙන්ජර් වල ගොඩක් ආයට ඊයේ අර පොදු සමාවගෙන ඒ වගේම අකමැති ආයගෙන ලොකු තොරතුරක් ලබා දුන්නා. ගොඩක් ආය මට තාමත් මැසෙන්ජර් වල මෙසේජ් කරනවා. එයාලට මම අනිවාර්යෙන් රිප්ලේ කරනවා. මැසෙන්ජර් වල ඇවිල්ලා ඔයාලට වොයිස් එකක් දාන්න පුළුවන්. ඒකට අනිවාර්යෙන් මම රිප්ලේ කරනවා. හරි යාළුවනේ එහෙනම් පරිස්සමෙන් ඉන්න වීඩියෝ එක අවසන් වෙනකම් බලපු සියලු දෙනාටම බොහොම ස්තුති. ඒ වගේම ගොඩක් අය දන්නේ නැහැ මේ වගේ කුවේට් වල වෙන දේවල්. පුළුවන් තරම් දන්නේ නැති මිනිසුන්ට ෂෙයාර් කරන්න. ඒ වගේම සපෝට් කරන්න. ලයික් කරන්න. subscribe කරලා bell button එක all select කරලා තියාගන්න සියලු දෙනාටම දෙපීටයි.